නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. ලංකාස් number 1 computer solution. එදින් ඔබ අපි කවුරුත් දන්නවා මෙවර ලෝක කුසලාන තරග මාලාවට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරුණා. ඉතින් පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශය අතර පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන කුසල් ජනිත් පෙරේරාට යම්කිසි ආබාධ තත්යක් ඇති වුණා. ඒ වගේම ආසියානු කුසලානයේදී ප්‍රබල පන්දුවන්ෙක් වන මහේස් තීක්ෂණටත් ආබාධ තත්යක් ඇති වුණා. ඒ වගේම වනිදු හසරංගත් සංජිතයට ඇතුළත් කෙරුණේ නැහැ. ඒ වගේම දුස්මන්ත චමීරට සංජිතයට ඇතුළත් වෙන්න බැරි වුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් රසකට මේ වගේ ලොකු අනතුරක් වෙලා තියෙනවා. මේක ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකුවෙන් බලපාලා තිබුණා. ඉතින් ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින් ඉතාමත් වාසනාවන්තයි. රටක් විදිහට අපි වාසනාවන්තයි කියන්න සතුටුයි. වනිදු හසරංගගේ කකුලේ ආබාධය අපි හැමෝම දන්නවා. ඒක ඔපරේෂන් එකක් කරන්න ඕනේ. ඉතින් ඒ ඔපරේෂන් එක ඊළඟ අවුරුද්දට කල් දාලා කියලා වාර්තා වෙනවා. වනිදු හසරංග නැවතත් කණ්ඩායමට එකතු වෙනවා කියලා තමයි සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ. ඉතින් වනිදු හසරංග නැවතත් කණ්ඩායමට එකතු වුණොත් අපිට ලොකු හයියක්. ඒ වගේම කුසල් ජනිත් පෙරේරාගේ ආබාධ තත්ත්වය ඒතරම් ලොකු ආබාධයක් නෙමෙයි කියලාත් වාර්තා කරලා තිබුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟට පැවැත්වෙන පුහුණු තරගය වන අෆ්ගනිස්තාන් තරගයට කුසල් ජනිත් පෙරේරාව දාන්නේ නැහැ. මොකද පුහුණු තරගයකට දාලා මොකක් හරි දෙයක් වුණොත් නැවතත් ආබාධ තත්ත්වයකට ඇති වුණොත් ඒක ලොකු පාඩුවක් වෙනවා. ඒ වගේම මහේස් තීක්ෂණටත් ඔහුගේ ආබාධිත තත්ත්වය දැන් හොඳයි කියලා තමයි වාර්තා වන්නේ. ඉතින් අපේ කොල්ලෝ ටික ගැම්මටම දැන් සුවාතට පැමිණලා තියෙනවා. ඔවුන්ගේ උපරිම උත්සාහය යොදනවා මේ තරගයේ කොහොම හරි ජය ගන්න. ඉතින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගැන අපි විශ්වාසය තබා ගමු. ඔවුන්ට වාසනා ගුණය ඉහළින්ම තියෙනවා. දසුන් සාලකටත් අපි ප්‍රාර්ථනා කරනවා නැවතත් ලකුණු අතරට පැමිණීමට හැකි වේවා කියලා. ඉතින් ඔබටත් මේ ගැන සිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා.